මේකට කියන්න පුළුවන් අකුරු 11 මන්ත්‍රය කියලා හැමෝටම වැඩ කරන ටිප් එකක් මටත් වැඩ කරේ මේ ටිප් එක තමයි අනිවාර්යයෙන්ම ඔයගලන් හැමෝටම මේ ටිප් එක වැඩ කරනවා 2023 TikTok එකේ සක්සස් වෙන්න ටිප්ස් පහක් මේ ටිප්ස් ඔයා ෆලෝ කරත් ඔයාටත් අනිවාර්යයෙන්ම පුළුවන් ඔයාගේ රීච් එන්ගේජ්මන්ට් ෆලෝවර්ස් වගේ හැම දෙයක්ම වැඩි කරගන්න Trust me, මේ ටිප්ස් ඔක්කොම කියන්නේ මගේ personal experience එකෙන් ඒ වගේම අන්තිමට කියනවා master tip එකක් So, skip කරනතු අන්තිමනක බලන්න definitely it will worth for waiting එහෙනම් let's dive into the video Tip number 1 subtitles short form videos වල subtitle කියන එක මහරම ලොකු රෝල් එකක් ප්ලේ කරනවා ඔයාගේ වීඩියෝ එකේ quality එක අඩු වුණත් හොඳ subtitle එකක් වගේම හොඳ audio quality එකක් තියෙනවා නම් ඒ වීඩියෝ එකේ තියෙන reach එක ඒ වගේම engagement එක වැඩි because repeatedly වචන ටිකක් මාරු වෙවි යනකොට අපිව automatically පෙළඹෙනවා ඒ වචන ටික කියවන්න එහෙම වචන එක කියවගෙන කියවගෙන යනකොට අපිවට නොදැනවත්ව අපි වීඩියෝ එක fully බලලා ඉවරයි so ඒකෙන් ඒගොල්ලන්ට වාසි දෙනවා ඒ වීඩියෝ එකෙන් මම හරි ඉගෙන ගන්නවා ඒ වගේම අපිටත් වාසි දෙනවා ඒගොල්ලන් වීඩියෝ එක ඉවර වෙනකම් බලලා ඒකෙන් තියෙන engagement එක වැඩි වෙලා තියෙනවා ඒ වගේම සමහර වෙලාවන්ට sound නැතුව වීඩියෝ බලනකොට අපි subtitles add කරලා තිබුණා නම් ඒකට ලේසියෙන් ඒ වීඩියෝ එක understand කරගන්න පුළුවන්. ඔයාගේ වීඩියෝ එකට ඔයාට fully subtitles add කරන්න බැරි වෙන පුළුවන්. හැබැයි අනිවාර්යයෙන්ම ඔයාගේ වීඩියෝ එකේ තියෙන main points එනකොට ඒවා highlight වෙන විදිහට subtitles එහෙම නැත්නම් text add කරන්න. එතනදී ඒගොල්ලන්ගේ attention එක ඒ point එකට ඇදලා යනවා. ඒකෙන් අපේ engagement එක හොඳටම වැඩි කරන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ subtitle එක spice up කරගන්න ඕලන්ට emojis එහෙම වගේම sound effects use කරන්න පුළුවන්. For example, class tag කියනකොට ඒකට අදාළ emoji එකක් add කරලා ඒකට පොඩි sound effect එකක් add කරන එක. ඒ වගේම ඔයා time කියනවා නම් ඒකට clock එකේ emoji එකක් add කරලා ඒකට clock ticking වෙන sound එකක් add කරගන්න එක. So මේ වගේ ඔයාගේ creativity use කරගෙන ඔයාගේ subtitle එක තවත් spice up කරන්න පුළුවන්. ඒ වගේ දේවල් add කරාම ඔයගලන්ගේ viewers ඔයගලන්ගේ video එක බලන ප්‍රමාණය වැඩි වෙනවා. ඒගොල්ලන් ඔයගලන්ගේ video එක බලන්නට තියෙන ආසාව එහෙම වැඩි වෙනවා. Try this. මගේ subtitles බලන්න මම ගොඩක් දුරට මේ වගේ sound effects කරනවා. ඒ වගේම emojis add කරනවා. එතනදී අපේ engagement එක ගොඩක් දුරට වැඩි කරගන්න පුළුවන්. Number 2 just post one. දැන් ඔයා post කරන videos වලට views 300ක්, 400ක්, 500ක් වතර ප්‍රමාණය views එන්න පුළුවන්. ඒකෙන් ඔයගලන් පෙළඹෙන්න එපා. දවසට videos 5ක් 6ක් විතර post කරන්න. ඒකෙන් ඔයගලන් ගණන් කරලා බලයි දවසට 500ක් එහෙම නැත්නම් 3000ක් විතර views එයි කියලා. හැබැයි එහෙම views එන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඔයා එහෙම rapidly දවසකට videos ගොඩක් ගාණක් post කරනකොට බොහෝ දුරට ඔයාගේ content එක quality එක අඩු වෙනවා. ඒ වගේම viewers ලට ඔයගලන්ගේ videos rapidly බලන කොටත් එපා වෙනවා. ඒකෙන් ඔයගලන්ගේ engagement එක reach එක වැඩි වෙන්නේ නැහැ. බොහෝ දුරට ඒ අදාළ මට්ටමේ තියෙනවා. එහෙම නැත්නම් ඔයාගේ reach එක අඩු වෙනවා. ඔයා දවසට එකක් එහෙම නැත්නම් දෙකක් post කරන්න අර post කරන එකත් එහෙම නැත්නම් දෙකත් ඔයගලන්ගේ පුළුවන් මට්ටමින් ඒ video එකට efforts දාලා අර හතරක් පහක් කරන videos වල තියෙන හැම effort එකක්ම මේ එක video එකට දාලා සුපිරි video එකක් ඔයගලන්ගේ audience එකට ලබා දෙන්න. ඒකෙන් ඔයගලන්ගේ content quality එක ගොඩක් දුරට improve වෙනවා. ඒකෙන් ඔයගලන්ගේ viewers ලව එහෙමම ඔයාගේ video එකට attract කරගන්න පුළුවන්. So අනිවාර්යෙන් දවසට videos 4ක් 5ක් විතර post කරලා ඔයගේ content එක quality එක අඩු කරගන්න එපා. දවසට එකක් එහෙම නැත්නම් දෙකක් උපරිම efforts දාලා සුපිරි video එකක් TikTok එකට බස්සන්න. Number 3 break the attention. Video එකේ තියෙන subject එක විතරක් move වෙලා මදි. Video එකක් move වෙන්න ඕනේ. උදාහරණයක් වශයෙන් මේ video එක zoom in වෙනවා, zoom out වෙනවා, ඒ වගේම ඒ කියන්නේ ඔයගලන්ගේ eye level එක break වෙනවා, ඒ වගේ දේවල් ගොඩක් වෙනවා. ඒකට තමයි කියන්නේ break the attention. ඒ කියන්නේ ඔයාගේ video එකේ තියෙන subject එක move වෙලා මදි. ඔයාගේ video එකත් move වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ඔයාගේ TikTok video එක ඔයා post කරනකොට ඒ අදාළ TikTok video එක zoom in කරන්න, එහෙම නැත්නම් zoom out කරන්න. එහෙම නැත්නම් එක cut එකේ ඉඳලා තවත් cut එකට යනකොට ඒගොල්ලන්ගේ eye level එක break කරන්න. ඒකෙන් viewers ලාගේ focus එක refresh වෙනවා. අපේ video එකට ඒගොල්ලන් තවදුරටත් engage වෙලා බලන්න පටන් ගන්නවා. එහෙම zoom in, zoom out, eye level break වගේ තිබ්බොත් තමයි අපේ video එක ගොඩක් දුරට engagingly ඒ වගේම boring වෙන්නේ නැතුව අරගෙන යන්න පුළුවන් වෙන්නේ. ඔයාගේ video එකේ subject එක විතරක් move වෙනවා නම් ඔයාගේ video එකේ කිසිම movement එකක් නැත්නම් zoom in or zoom out එහෙම නැත්නම් eye level break වගේ කිසිම දෙයක් නැත්නම් අපේ video එක boring වෙනවා. ඔයා කොච්චර හොඳට කතා කරලා තිබුණත් වැඩක් නැහැ. එහෙම නැත්නම් ඔයාගේ content එක කොච්චර quality වුණත් වැඩක් නැහැ. ඒ වගේ දේවල් තිබ්බේ නැත්නම් ඒකෙන් video එකට තියෙන engagement එක එහෙමම අඩු වෙනවා. ඒකෙන් ඔයාලගේ content එකට තියෙන views reach followers ලා එන ප්‍රමාණය අඩු වෙනවා. ඊට පස්සේ video edit කරනකොට video එකේ subject එක move වෙනවා වගේම video එකත් move කරන්න zoom out zoom in ඕනම දෙයක් දාලා ඒ video එකත් move කරවන්න. හැබැයි මේක over use කරන්න එපා. ඒක over use කරත් video එක south වෙනවා. engagement එක ගොඩක් දුරට අඩු වෙලා යනවා. Number 4 post in peak hours. ඔයගේ TikTok creator tools එකට ගිහිල්ලා analytics කියන option එක press කරලා followers කියන category ඇතුලේ බලන්න
ඔයාගේ ෆොලෝස්ලා ගොඩක් ඇක්ටිව් ඉන්න හවස් මොනවාද කියලා. ඒ හවස් වල ඔයාගේ වීඩියෝස් පෝස්ට් කරන්න. එහෙම පෝස්ට් කරන කොටත් ඔයාගේ වීඩියෝ එක අදාළ පීක් හවර් එකේ පෝස්ට් කරන්නේ නැතුව ඒකට මිනිත්තු 15ක් පෑ භාගයකට කලින් පෝස්ට් කරන්න because we have to post in uptrend not in downtrend. එහෙම පෝස්ට් කරා නම් අදාළ හවර් කරනකොට ඔයාගේ ෆොලෝවර්ස්ලා ඒ ටයිම් එකේ ඇක්ටිව් වෙඩි. ඒක නිසා ඔයාට views ගොඩක් එනවා. එහෙම views ගොඩක් එනකොට ඔටෝමැටිකලි TikTok algorithm එක විසින්ම ඔයාගේ TikTok video එක promote කරනවා. ඒකෙන් ඕගලන්ට ගොඩක් views ලබා ගන්න පුළුවන්. ඒ වගේම ගොඩක් අලුත් viewers අලුත් followers ලත් ලබා ගන්න පුළුවන්. So ඊට පස්සේ ඔයාගේ content එක post කරනකොට අනිවාර්යයෙන්ම peak hour එකේ post කරන්න. එහෙම post කරනකොට ඒකට මිනිත්තු 15කට කලින් එහෙම නැත්නම් පැය භාගයකට කලින් post කරන්න. Because අපි post කරන ඔනේ uptrend එකේ. හරි. Last tip ඒ වගේම master tip. මේකට කියන්න පුළුවන් අකුරු 11 මන්ත්‍රය කියලා. හැමෝටම වැඩ කරන ටිප් එකක් මටත් වැඩ කරේ මේ ටිප් එක තමයි අනිවාර්යෙන්ම ඔයගලන් හැමෝටම මේ ටිප් එක වැඩ කරනවා අනිවාර්යෙන් මේ ටිප් එක try කරලම බලන්න සෝ ඒ ටිප් එක තමයි consistency ඔයාට එක වීඩියෝ එකක් විතරක් post කරලා viral වෙන්න බෑ හැබැයි ඔයාට එක වීඩියෝ එකකින් viral වෙන්න පුළුවන් ඔයා post කරන videos වලට views 300 400 එන්නේ likes 10යි 15 එන්නේ කියලා video post කරන එක අතහරින්න නැතුව consistently මං ඉස්සර කිව්ව tips හතරම follow කරලා ඔයාගේ videos consistently ඔයගලන්ගේ viewers ලට එහෙම ඔයාගේ audience ට post කරගෙන ඉන්න දවසක් ඒවි ඒ දවසේ ඔයාගේ අර post කරන එක video එක viral වෙන්න පුළුවන් post කරපු පෑ ගානකින් ලක්ෂ 7ක් ලක්ෂ 8ක් විතර views යන්න පුළුවන් ඒ එක video එකකින් ඔයාගේ audience එක එහෙම grow කරලා පුළුවන් ඔයාගේ TikTok journey එක එහෙමම කනපිට හරවන්න පුළුවන් so කවදාවත් ඔයා post කරන videos වලට views 300 400 එන්න කියලා අතාරින්න එපා ඒකට හේතුව මං TikTok පටන් අරගෙන අවුරුදු දෙකකට පස්සේ තමයි මගේ පළවෙනි video එක viral ගියේ So, එහෙම වෛරල් යන කලින් මම වීඩියෝ 100කට වඩා post කරලා දිනවා. ඒ නිසා consistently ඔයා ඔයාගේ audience ට ඔයාගේ viewers ලට videos upload කරන්න කවදාවත් පසුබසින්න එපා. ඔයා consistently videos post කරනකොට දවසක් ඔයාගේ video එක viral වෙනවා. ඔයාගේ TikTok journey එක එහෙමම කනපිට හරවලා දානවා. අනිවාර්යෙන් මේ tip එක So, enjoy the process, not the destination. මේ වීඩියෝ එකෙන් මම ඔයාලන්ට ගෙනාවේ මම මගේ TikTok success එකට use කරපු tips පහ. අනිවාර්යයෙන් මේ tips පහ ඔයාලන් try කරලා බලන්න ඔයාලන්ටත් පුළුවන් TikTok එකේ 2023 දී සාර්ථක වෙන්න. ඒ වගේම මේ tips ඔයාලන් යාළුවෝ සමග share කරලා ඒගොල්ලන්ටත් grow වෙන්න support දෙන්න. මේ වගේ use video සඳහා අපිව follow කරලා එහෙම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. Top interesting video හැම එකක්ම bye bye see you. Happy creating. Somebody